සමහරු කියනවා ලක්ෂ 35ක් ඡන්ද දීලා නැහැ. හිතුවේ ගානට තරම් ලැබිලා නැහැ. හැබැයි මොන දේ වුණත් ජනතාව තීන්දුවක් කරන් තියෙනවා. දැන් තියෙන මේ ප්‍රතිඵලය ඉදිරියට ගෙනියන එක. ඊළඟ මෙතිවරණ ජයග්‍රහණයට එහා ගිහිල්ලා අවසානයේ පුරවැසියා ජයග්‍රහණය කරවන්න. මොකක්ද ඔබතුමා දෙන ආදර්ශය? ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කතාව. අපි දැක්කේ නැහැ. දැක්කේ නැහැ කියන්නේ තිබුණේ නැහැ. අපි මේ මේ තරම් සමාජ මාධ්‍ය නැති කාලෙක අපි දැක්කනේ ප්‍රචණ්ඩ ගියා වෙච්ච හැටි. වැඩකට ගියා මේ ලේක් හවුස් එකට. ඊහා මේගොල්ලෝ කිව්ව දේ තමයි විශේෂයෙන් පොහොට්ටු අය. අපි හිතාගෙන හිටියේ වැඩට එන්න වෙන එකක් නැහැ කියලා. අපි හිතාගෙන හිටියා ප්‍රතිඵලය වෙනස් වුණා නම් gedera ඉන්න වෙන එකක් නැහැ කියලා. අපි කවුරුවත් හිතුවේ නැහැ. මම දන්නවා මම පෞද්ගලිකව හිතුවේ නැහැ. ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට අනුර කුමාර දිසානායකට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද දෙන කෙනෙක් තමන්ගේ දෙවෙනි මනාපය දාලා තියෙන්නේ. මේක ඇතුලේ ජනතාව සම්බන්ධයෙන්, ඡන්දදායකය සම්බන්ධයෙන් තමන්ගේ අපේක්ෂකයා හරි හරි මම දෙන්නේ මෙයාට තමයි මේ සැරේ. හැබැයි අරයත් නරකම නැහැ. ආවේ නැත්තම් අරයා තමයි හරියන්නේ කියන කෑ දෙක හිටියා. දැන් ඊළඟට වෙන්නේ මොකක්ද? ඊළඟ මැතිවරණ කියන්නේ මේක දීලා හරියන්නේ නැහැ දැන් ඉතින්. දැන් අතෙන්ට දෙන්න ඕනේ කියන දැනකට පෙරලන. මේ ජයග්‍රහණය සමස්ත සමාජයේම ජයග්‍රහණයක්. ඡන්දෙ දුන්න, නොදුන්න හැමෝගෙම ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය අහපු හරවන එක ලේසි කියලා මම හිතන්නේ නැහැ. වැරක ගන්න එකත් එතරම්ම අමාරු සුදර්මන් වගකීම තියෙන හුඟක් වෙලාවට අපේ රස්සාව ඇතුලේ. මාධ්‍යවේදීන් ඇතුලේ තියෙන අතිවිශාල වගකීමක් රාජනීල දාලින්ටත් වැඩි. ඒ සමස්ත මැතිවරණ ඉතිහාසය තුළ මම හිතන්නේ සිදුවීම් අවම සහ කිසිදු ආකාරයකින් පීඩාවට පත් නොවුණු පසුතැවිල්ලට පත් නොවන්නට සිදුණු මැතිවරණයක් තමයි මං හිතන්නේ වර්තමානයේදී අපි අද්දුටුවේ. අපි හැම වෙලේම අනිකා පැරදවීමට තමයි ඡන්දය භාවිත කළේ. නමුත් ශ්‍රී ලංකාවේ මං හිතන්නේ මෑත කාලේ මේ දශක 3ක 4ක කාලය තුළ අපි ප්‍රථම වතාවට තමයි දැක්කේ ශ්‍රී ලංකාවේ චේතනාන්විතව වෙනසක් කිරීම සඳහා භාවිත කරන ලද ඡන්දය. එතකොට වෙනසක් කරන්න ඡන්දය දානව මිසක් මේ අරගලයක් යම් ආකාරයක ප්‍රචණ්ඩකාරී ස්වරූපයකින් මේකට මැදිහත් වෙන්න හිතුවේ නැහැ. ඊටාම විශ්මිතම කාරණය තමයි ඇත්තටම ශ්‍රී ලංකාව පොලිස් පතිවරයෙක් නැති අවස්ථාවක මුහුණ දුන්නේ. ඒ අවස්ථාවේදී ඇත්තටම අපි යම් සැක සංකා මුසු වුණත් අවසානයේදී ඒ වෙනුවෙන් පත් කරලත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් බස්රියා සංඝ කරවිට මහත්මා ප්‍රමුඛ පිරිස ඉතාමත්ම හොඳින් මැතිවරණ කොමිෂන් සභාවත් සමග එකට ක්‍රියා කළා. ජනතාව තුළ ලොකු බලාපොරොත්තුවක් තියෙන නැවුම් හැඟීමක් එක්ක අලුත් ගමනක් යන්නේ. ඒකනේ මේ පෙරලිය සිද්ධ වුණේ. ඒකනේ මේ වෙනස සිද්ධ වුණේ. මේ ජනතාවගේ අපේක්ෂාවන් බලාපොරොත්තු ඉෂ්ට කරගෙන ඉදිරියට යන්න පාලකයාට දෙන්න පුළුවන් පණිවිඩේ. පාලකයාගේ පැත්තෙන් ඔබ අහන ප්‍රශ්නයේ පිළිතුරු සපයමින් ඉන්නවා. දැන් ජාතික ජන බලවේගයේ මේ වෙනකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන සමාජිකයන් 3 දෙනයිනේ. එතකොට ජනාධිපතිවරයා 4 දෙනා. මේ 4 දෙනා තමයි අපිට පේන සීමාවේ අපිට ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ පැත්තෙන් අපිට දැන් පේනවා උදාහරණයක් ඇදගත්තොත් ජනාධිපතිවරයා දිවුරුම් දීම. මේ සංකේතාත්මකව ගත්තට පස්සේ ජනාධිපතිවරයා දිවුරුම් දීම, එහෙම නැත්නම් කාන්තාවකට අගමැති ධූරය ලබා දීම, ඊට පස්සේ මේ අයගේ තියෙන හැකියාවන් සහ කුසලතා, ඒගොල්ලගේ අධ්‍යාපන මට්ටම් ගත්තාම අපිට පිළිගන්න පුළුවන් මට්ටමක තියෙනවා. මිනිසුන්ට ආදර්ශයක් දීලා තියෙනවා. එහෙනම් මම කියන්නේ අපි උපදෙස් දෙන්න තව ඉක්මන් වැඩි. අපිට පේනවා මේ ට්‍රැක් එකේ යන බව. ඒ කියන්නේ මිනිස්සු විශ්වාසය තියලා තියෙනවා. මම වෙනින් ජාතික ජන බලවේගයට ගන්න තියෙන ලෙසන් එක තමයි, පාඩම තමයි, ඒ අයව ප්‍රතික්ෂේප වෙච්ච. එහෙම නැත්නම් වෙන අපේක්ෂකයෙක් කෙරෙහි විශ්වාසය තිබපු ප්‍රදේශ මොනවද? මොන ජන කණ්ඩායම්ද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒක ගැන පසුවිම විවරමක් කරන්නත් අවශ්‍ය. මිනිස්සුනේ දැනෙන්න අරින්න ඕනේ මේක. මිනිස්සුනේ දැනෙන්න ඕනනේ. අපි පහුගිය කාලේක ආර්ථිකය සංවර්ධනය වෙනවා, උද්දමනේ පහළ යන හැබැයි මිනිස්සුනේ දැනෙන්නේ නැහැ. අපි මාකට් එකට ගියාම අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ තාරුණ්‍යයට සිස්ටම් චේන්ජ් එක ලැබිලා තියෙනවා. ඒ වෙනස ලැබිලා තියෙනවා. මැතිවරණ ප්‍රතිඵලයකින් වෙනස ලැබිලා තියෙනවා. දැන් සංඛ්‍යාලේඛන කියන විදිහට අපේ රටේ දරිද්‍රතාවය 125. කියන්නේ අපිට අපේ හැම මිනිස්සු 4 දෙනෙක්ගෙම කෙනෙක් දරිද්‍රතාවයෙන් පෙළෙන රටක මේ ඉන්නේ. එහෙන දෙක පැත්තකින් අපිට අවශ්‍ය වෙලා තියෙනවා දේශපාලන ක්‍රමයේ වෙනස. දේශපාලනය කොහොමද ජනතාවාදී, ජනතා හිතවාදීව වෙනස් කරගන්නේ? මෙච්චරකල් දේශපාලනය තිබුණේ ජනතාවකින් වියෝවෙච්ච වෙනම මේ පැලැන්තියක් විදිහට වැජබෙන එකක් විදිහට තමයි දේශපාලනය තිබ්බේ. අර පොතේ ඉලක්කම් නිකම් පියවන එක විතරක් නෙමෙයි ආර්ථික පුනර්ජීවනය කියන්නේ. ඒක පුළුවන් තරම් ජනතාවට හිතවාදී, ජනතාවට අවම බරක් සිදු වෙන විදිහට සිද්ධ වෙන්නත් ඕනේ. මොකද අපි දන්නවා 20 වෙනි සියවසේ ගොඩක් යටත් විජිත රටවල් ඒවා නිදහස ලැබුවා. මේ නිදහස ලැබපු සමහර රටවල් වලට පුළුවන් වුණා තමන්ගේ රටේ ශක්තිමත් ජාතික රාජ්‍යයක් ගොඩනගා ගන්න. දැන් උදාහරණයක් විදිහට අසල්වැසි ඉන්දියාව ගත්තොත් ශක්තිමත් ජාතික රාජ්‍යයක්, ශක්තිමත් ජාතියක් ගොඩනගන්න ඕනට පුළුවන්කම ලැබුණා. නමුත් ලංකාවේ ගත්තොත් 20 වෙනි සියවසේ අපි දකින දේ තමයි මේ වැඩේදී අපි ෆේල්. එක පැත්තකින් අපිට අපේ කියලා ශක්තිමත් ආර්ථිකයක් හදාගන්න බැරි වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් අපේ රටේ තියෙන විවිධත්වය, ජනවාර්ගික විවිධත්වය අභිභවාගිය ජාතික එක්සත්කමක් ඇති කරන්න අපි අසමත් වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය ජනවරම මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒක පාලකයන්ගේ වැඩක් තමයි. නමුත් ඒක පාලකයන්ගේ වැඩක් විතරක් නෙමෙයි, පාලකයන් එක්ක එකතු වෙලා මේ ජාතිය ගොඩනැගීමේ කාර්යයට සම්මාදම් වෙන එක, ඒකට සම්බන්ධ වෙන එක සම්බන්ධ පුරවැසියන්ගේ පැත්තෙනොත් යම්කිසි ආකාරයක වගකීමක් තියෙනවා.